කතෝලික ධර්මය පලස්ථීනයේ භූගෝලීය පසුබිම පුරාණ ගෙවිසුමේ දෙවියන් වහන්සේ විසින් තෝරාගත්්ජානතා වහා සම්බන්ධ වන දේශය විවිත නම්බලින් හඳුන්වා ඇත පලස්ථීනය කානාන් ඊශරායිලය පොරොන්දු දේශය හා ශුද්ධ දේශය යනනාමවලින් මේ හැඳින්වීම් සිදුකර ඇත සියා මහත්වීපය බටහිර අන්තේ සිරියාව ලෙබනනය හා ඊචිප්තු යන රටවල් සමඟ සම්බන්ධ වූ මධ්‍යදරණී මුහුදේ නැගෙනහිර වෙරලමායිමේ කුඩාබිම් තීරුවක ඊශ්රායිලය පිහිටා ඇත. ඊශරායිලය යන්න හෙබ්‍රව් ආධිපියනාමයක්ඇසුරෙන් වෙවහාර කිරීමකී, රාණ සිරියාව හා සිරියාවට නිරිත දිශ්‍යාවෙන් පිහිටි මෙම බුහුමිය පලස්ථීනයේ ලෙස බොහෝ විට හඳුන්වා ඇත. පලස්තීනය යන විභහාරය මෙහි මුහුදු බඩ ආස්ශ්‍රිතව ජීවත් වූ ජනකොටසක්වන පිලස්තිවරුන්ගේ නාමේ ඇසුරින් ගොඩ නගා ගන්නා ලද්දකි. මේය ශුදෞ දේශයේ ලෙසද හඳුන්වන්නේ විවිධ කාල වකවානුවලදී පුරාණගිවිසුමේ මෙන්ම, නවගි විසුමේද ප්‍රධාන සිද්තිින් හා සම්බන්ධ වූ දර්ශනයන් වේදිකා ගත්ත වූ රඟහල මෙය වූ නිසාය. එලෙස්තම මේ නිජවිිම කොටගත් විවිධජාතිීන්ගේ නාමවලින්ද මේ හඳුන්වාදී ඇත. කානානිවරු විසූ දේශය කානාන් දේශය ලෙසත් ජුදාවංශජීවත් වූ දේශය ජුදා දේශය ලෙසත් හඳුන්වාදී ඇත. හෙලනිස්ත යුගයේ එනම් පුරාණ ග්‍රීක යුග. ස්තුපුූරතුන් සය විසිතුනේ පමණ සිට වර්තමානයේ දක්වා පලස්ථීනය ලෙස මේ බොහෝ විට හඳුන්වාදී ඇත. නමුත් මුල්කාල වකවාන්වලදී පලස්තීනය ලෙස හඳුවන ලද්දේ පිලස්තිවරුංජීවත්තුූ වෙරලබඩ ප්‍රදේශ පමණි. නැගෙන්හිරපසියානු භුක්කෙන් නැරඹී ඉරාකය හරහා, මධි දරණී වෙරල මායිම්කොට, බටහිර නයිල්ගග දක්වා විහිදෙන අඩකවාකාර භූමිය, සරු අඩසඳ හෙවත් සාරවත් අර්ධ චන්ද්‍රවංකය යනුවෙන් හැඳින්වේ. එම සරුසාර අඩසඳකවයේ සරු භවින් අඩුහා ඉතා ගුඩා ප්‍රදේශයක් වන්නේ පලස්ථීනයයි. පලස්තීනයේ වියඩි දේශගුණයක් පවති වර්ෂාව ලැබෙන්නේ වසරකට දෙවරකි. සරු අඩසඳ තුළ පුරාණ ප්‍රධාන ශිෂ්ඨා ශාරතුුණක් පිහිටා තිබිණි. බැබිලෝඩියාමර් අසිරියාව මිසරය යන අ මෙම ප්‍රදේශය තුළ පිහිටා තිබිණි. එම නිසා විවිධකාල වකවානුවලදී මෙම අධිරාජ්‍යයන් තුනෙහිම බලපෑමට පලස්ථීනය නතුවිය. මෙම අධිරාජය නත්‍ර ගමන් කිරීමේදී මාර්ක දෙකක් භාවිත විය. හලවෙන මාර්ගය මුහුදු මාර්ගය. මෙය මිසරේ සිට ගාසාතීරයේ හරහා මුහුදුතීරයේ ඔස්සේ ගලීලය සහ දමස්ගේ පසුකොට මෙස පොතේමියාව දක්වා විහිදී ගියේය. නැතහොත් මිසරයේ සිට ගාස්ථාතීරයේ හරහා මුහුදුතීරයේ ඔස්සේ කාර්මේල්සා ෆිනිිශියාව පසුකොට මෙස පොතේමියාව දක්වා දිවගියය. දෙවෙනි මාර්ගය රචමාවත. මෙය මිසරයේ සිටසීනයි පාලුකරය හරහා නැගෙනහිර කඳු ඔස්සේ දමස්ගේේ පසුකොට මෙස පොතේමියාව දක්වා විහිදී තිබිණි. මෙම මාර්ගය මළමුහදර නැගෙන හිරින් චොද්ධාන් මිටියාවත ඔස්සේ විහිදී තිබුණි. මෙය ජාත්‍යන්ත්‍ර වෙළදාම සඳහා යොදාගත් තවල මාර්ගයක් විය. කිස්තුපුූරුව දෙදැහැ පමණ සිට මෙම මාර්ගයේ භාවිත වූ බවට සාක්ෂි ලෝකඩ යුගයේ නටබුන් ආශරයෙන් පෙනී අයි. පලස්තිීනයේ සීමාවන්. පලස්තීනේ පිහිට ඇත්තේ මධ්‍ය දරණී මුහුදේ නැගෙනහිර වෙරලේය එ අයත්වන්නේ බටහිරාසිියාවටය. උතුරෙන් දංසා දහුුණෙන් බේර්ෂය බපුරාණ පලස්ථීනයේ සීමාවන් වු භවවීරාවලිය විස්ස එකටානුව කිව හැකිය. තුරින් ලෙබනනයද ඊසානදිගෙන් සිරියාවද, නැගහිරෙන් චෝර්ධානයද නිර්තදිගෙන් ඊ චිප්තුවද බටහිරින් මධ්‍යිධරණය මුහුදද මෙහි සීමාවන් වේ. මෙහි දිග සැතපුම් දෙසියා අහනුවක් පමණවන අතර පලලින් වැඩි ප්‍රදේශය හරහා එහි පලල ස්තැතපුම් අසූපහක් පමණවේ. පලස්තිීනේ බොහොමි ප්‍රමාණය වර්ග සතපුම් අටදාහකි. විවිධකාල වකවානුවලදී විවිධහේතුූ නිසා පලස්තිනයේ දේශසීම වෙනස් වූ බව එහි ඉතිහාසේ දෙස බලනවිට අපට පැහැදිදිවිල්.